බදාදා නුගසවන මිහිරත් එක්ක එක්කාසු වෙන සුන්දර මොහොත ආයිබෝන් කියනවා ඔබට. ඉතින් හිතවතුනි අපි අදත් බදාදා නුගසවනෙන් ඔබේ ජීවිතයට වටිනා දේවල් එකතු පහදු කරගෙන ඇවිල්ලා තියෙනවා. ඔබේ ජීවිතේ ඉන්න තැනින් ටිකක් කොසවා තබන දේවල්, ඔබේ ජීවිතේ වර්ණයක්, හැඩයක්, රටාවක් එකතු කරන දේවල් එක තමයි අද 11 වෙනකම්ම, පෙරවරු 11 වෙනකම්ම අපි රැඳෙන්නේ ඔබවත් රඳවා බඳවාගෙන තබා ගන්නට බලාපොරොත්තු වෙන්නේ. අපේ ඉස්ලාම් මිතුරන් හැම දිනෙකටම ඊද් මුබාරක් කියලා බොහොම ආදරණීය සුබපැතුම් එකතු කරනවා. ඒ වගේම ආරම්භයේදීම බොහොම වටිනා පුද්ගලයෙක් ගැන වටිනා මතක් කිරීමක් කරන්න ඕනේ කියලා හිතුණා. දැන් සමහර මිනිස්සු ඉන්නවා රටට අලුත් සංකේතයක් අලුත් ලකුණක් තියලා යනවා තමන්ගේ ජීවිත කාලේ කරපු කියපු දේවල් වලින්. ඒ සංකේතයත් රටේම සංකේතයක් රටේම ලාංඡනයක් බවට පත් වෙනවා නම් ඒක බොහොම කලාතුරකින් සිද්ධ වෙන දෙයක්. ඉතින් ඒ වගේ කෙනෙක් තමයි දිවංගත SM සෙනවිරත්න මහත්මයා කියලා කියන්නේ. ඔහු පිළිබඳව මතකය අවදි කරන්නට හේතුව වෙන්නේ අද. ඒ කියන්නේ 2021 ජූලි මාසේ 20 වෙනිදා කියන්නේ ඔහු ජීවත්ව හිටියා නම් ඔහුට වසර 100 සපිරන දවස. මොකද ඔහුගේ තියෙන විශේෂත්වය ශ්‍රී ලංකා රාජ්‍ය ලාංඡනය නිර්මාණය කළ ඔහු. ඒ රාජ්‍ය ලාංඡනයේ ප්‍රධාන කොට ශ්‍රී මහබෝධි රන්වැට සැලැස්ම, කොළඹ විශ්වවිද්‍යාල ලාංඡනය, ජාතික ලේඛනාගාර ලාංඡනය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ලාංඡනය ආදී වූ ශ්‍රී ලංකාවට ලාංඡන 70ක් පමණත්, ඒ වගේම පුරාවිද්‍යා සැලසුම් 100 ගණනක් නිර්මාණය කර දුන් අතිශය වැදගත් විද්වතෙක්, ගරු බහුමානයට ලක්විය යුතු විද්වතෙක්. ඔහු ජීවත්ව සිටියේ කාලයේදී ඒ විදිහට ගරු නම්බු නාම සියල්ලක්ම ඔහුට ලැබුණා. ඉතින් ඇත්තෙම කිව්වොත් හිටපු පුරාවිද්‍යා සහකාර කොමසාරිස්වරයෙක් ලෙස කටයුතු කළ කලාපති කලාභූෂණ පුරාවිද්‍යා චක්‍රවර්ති දිවංගත SM සෙනවිරත්න මහත්මයා. ඉතින් එතුමා කරපු කියපු දේවල් වල ප්‍රතිඵල අද රටක් අපි භුක්ති විඳිද්දී අපි බලාපොරොත්තු වෙන්නේ මේ වගේ නිර්මාණකරුවෝ, මේ වගේ හැඩතල රටා ඔස්සේ අලුත් දෙයක් නිර්මාණය කරමින් ලංකාව අලුත් තැනකට ගෙනියන්න පුළුවන් කණ්ඩායමක් බිහි වෙයි කියලා. ඉතින් අද ජාතික රූපවාහිනියේ බලන දුවල පුතාලි ඉන්නවා නම්, තරුණ තරුණියෝ ඉන්නවා නම් මං හිතන්නේ සමහර අය අපිට මතක් කරලා දෙනවා. සමහර අයගේ මතක ආවර්ජනය ඔස්සේ අපිට කරන්න පුළුවන් මොන වගේ මාහැඟි කාර්යයක්ද කියලා. නිසා නැවතත් අපි ගෞරව බහුමානයෙන් යුක්තව මතක් කරනවා දිවංගත SM සෙනවිරත්න මහත්මයාව.